සරණයි ධයාබර පොඩිහාමුදුරුවන් වහන්ස එවගේමමණින් වහන්ස දරුවනි. අදත් DPඩකේශන් පිරිවෙන් අධ්‍යාපිනිික වැඩස්ටාන තුළින් අපි මූලික පිරුවෙන් අවසාන පන්තියට අදාළව පහස්රේණියයි පෙළපොත්තෙහි ඇතුළත් නන්ද සූත්‍රය තමයි පරිවර්තනය කරන්නට බලාපපුරොත්තුවෙන් සිටින්නේ. අපි මේ වනකොට නන්ද සූත්‍රයේ පලවෙනි කොටස නද සූත්‍රයේ දෙවෙනි කොටස වසයෙන් කොටස් බෙදාගෙන ඒවා පරිවර්තනය කරන්නට යෙදුනා එහෙහි සාහිත්‍ය පැත්ත ඒ වි්‍යාකරන පැත්ත ඒ තියන විශේෂ ලක්ෂණ පිළිබඳව සාකච්ඡා කරන්නට ඒෙදුනා දැන් අපිට තියන්නේ නந்த සූත්‍රයේ තුංවැනි කොටස පරිවර්තනය කරන්නට විශේසයෙන්ම ඔබ වහන්සේලා එවගේම ශිශෂයෝ මීට පෙර වීඩියෝ නැරබවානං දැම් මේ වෙනකොට නන්ද සූත්‍රයේ අපි නවත්තල තියෙන්නේෙ කොතනද කියලා අවබෝධ කරගන්නට පුළුවන්. අපි දෙවිනි කොටස නවත්තන්නට යෙදනේ. විශේසයම නන්දහාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ දේශනා කළා තෞතිසා දිවවිය ලෝකට එක්කං ගිහිෙල්ල කිව්වා. මම ඔබට පරවිපා බඳුපා ඇති, දිව්‍ය අපසරාවෝ ගෙනත් දෙන්නම් මං ඒකට අපවෙන්නම් ඒක නිසා ඔබ සසුනේ ඇලුම් කරන්න කියලා සසුනෙහි ඇලුම් කරන්න කිව්වා ඉතිං නන්ද හාම්ද්‍රුවෝ සසුනේ ඇලුම් කලාා මොකටද දිව්‍ය අපසරාවන් ලබාගන්නට. ඉතින් මේ නැවත ජේතවනයට අවට පස්සේ ඒ හාමුදුරුවරු ජේතවනාරාමේ හිටිය සහායකාන බික්කෝන යහළු භික්‍ෂෝන් මොකද මේ හාමුදුරුවන්ට හිනාාවන. ඒ හාමුදුරුවන්ට විවිධ වචනවලෙන් නම් හැදවා. මොකක් දෙකිවේ. බැලමිහෙකරුවාදයෙන් කතා කලා. මිලදී ගැනීම් වාදයෙන් කතා කලා. ඉතිං මෙයා බැලමහෙකරුවෙක්, මෙයා මිලදී ගත්තු කෙනෙක්. මෙහෙම කියලා විවිධය උසුලු විසලු කරන්න පටන්ගත්තා. එයින් හාමුදුරෝ තැලුණම් ඒවගේම මානසිකව ඇටුනා. හැබැයි හාමුදුරුවෝ ලැජ්ජාවට පත්වන්න තමයි මේව කළේ. ඒ තුළින් අන්ද හාමුදුරුවෝ තනිව හුදු හුද කලාවම විවේකයෙන් වැඩ සිටිය. අනිත් අයි හිනාවෙන නිසා. ඒම විවේකයෙන් වැඩ ඉන්නකට හාම්දුරුව හැබැයි අමතක කළේ නෑ කෙලෙස් තවනවී රයවඩන් අප්‍රමාදීවෙන් ඒ කටයුතු සිද්ධ කලාා. ඉතිං අවසානෙදී නන්ද හාමුද්‍රරෝමිහෙම වැඩඉන්නකොට, මේ ආම්ද්‍රෝමනෙහි කළ මේ සසුනෙන් මේ සසුනට ඇතුළත් විවෙච්ච කුල දරුවෝ. මේහෙම අනිත් අයට හිනාවිවීද මේ වද කර කර ඉන්නට ඕනි මේ බ්‍රහ්ම චරියාාවේ යදනෙකද. කියලා ආම්ද්‍රෝමිනෙහි කරන්න පටන් ගත්තම් මෙහෙම ධර්මය මිනෙහි කළා සිත වැඩවා. හොඳයට හිත ප්‍ර ගුණ කලා අවසානෙදේ රහත්තත්වයට පත්වනා. ඉතිං අන්න එතනින් තමයි. අපේ, නන්ද තෙරුන් රහතන් වහන්සේ ලාතර තවත් එක් රහතන් වහන්සේ නමක් විය කියන තැනින් තමයි අපි දෙවෙනි කොටස නවත්තන්නට යෙදුනේ. ඉතින් දැන් අපිට තියෙන්නේ නන්ද සූත්‍රයේ තුංවෙනි කොටස පරිවර්තනය කරන්නට. නන්ද සූත්‍රයේ තුංවෙෙන කොටස. එතර ඔබ් වහන්සේලාළඟ පෙළපොත ඇති පෙළපොත පරිශීරණය කරන්න හැමෝම එවගේම ගිහි දරුවත්තය වගේ දැන්. මෙන්න මේ පාලිචේදය තියනතැන්ට ඔබ අවබෝධය එමනත් ඔබගේ අවධානය යොමු කරගන්න. මොගදද අතකෝ අ්්‍යතරා දේවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවන්නා කේවලකප්පං ජේතවනං ඕභාසත්වා යන බගවා තේනුප සංකමී උපසංකමිත්වා භගවන්තන් අභිවාදෙත්වා ඒක මන්තන් අටහසී ඒක මන්තන් ටිතා කෝසාදේවතා භගවන්තන් ඒ තද වෝච අපි බලමු මේ චේදෙෙන් මොකක්ද කියන්න කියලා අතකොහෝ ඉක්බිති අ්්‍යතරා දේවතා දැ අපිට මේ වචනය හම්මුණ මීට කලනු. අන්්‍යතරා බික්කු අ්්‍යතරා දේවත අපි හැදුව ඉපස්සේ අ්්‍යතරා පුරිසෝ අ්‍යතරා දේවාදැ මෙතනතියන අන්්‍යතරා දේවතා. එක්තරා දෙවි කෙනෙක් එක්තරා දෙවි කෙනෙක්. අභික්කන්තාය අභික්කන්තාාය රතියා සිද්ගන්නා සුළු රාත්‍රියක නිකම්ම රාත්‍රියක න මේ අභන් සිද්ගන්නා සුළු රත්්‍යයාරාත්‍රියක අභික්කන්තාය රත්තියා ගැන එෙනම් සිද්ගන්නා සුළු රා්‍රියක අභික්කන්තන්නා අභික්කන්ත වන්නා සිද්ගන්නාවර්ණයෙන් සිද්ගන්නා වර්ණයෙන් යුතුව වල කප්පං සම්පූර්ණ ජේතවනං ජේතවනය හෝභාසෙත්වා ඔභාසත්වා පර්වක්‍රියාව බබුලුවා ඔබාසත්වා බබුලුවා යන බගවා භගවා භාග්‍යවුතුන් වහන්සේ යන යම් තැනකද තේ නුප සංකමි තේන උපසංකමි එතැන්නට එලැඹයේය එනම් අපිටලුත්වචන අම්මනාමකදද අභික්කන්තා අයරත්තියා. සිද්ගන්නාසළු රාත්‍රියක අභික්කන්ත වන්න සිද්ගන්නාසුළු වර්ණයෙන් කේවල කප්පං සම්පූර්ණ ජේතවනන් ජේතවනය ඔබහසෙත්වා බබුලුවා, භගවා භාග්‍යවතුන් වහන්සේ ඒන යම්තැනකද තේන එතැනට උපසංකමින් එළැඹි ඒය. උපසංකමිත්වා එළඹ භගවන්තන් භාග්‍යවතුන් වහන්සේට අභිවාදෙත් වැද අවාදෙත්වා ගන්නේ වැඳ දැම ොමනවාද පූර්වක්්‍රියා. ඒක මන්තං එකත් පසක අටහාසි. සිටය අට්ටාසි සිටය ඒක මන්තන් බලන්නක ඒක මන්තන් එකත් පසක ටිතා සිටා වූ ටිතා සිටියා වූ සාදේවතා සාදේවතා ඒ දෙවතම වනාහි සාදේවතා ඒ සාදේවතාකෝ ඒ දෙවතම වනාහි බගවන්තන් භාග්‍යවතුන් වහන්සේට ඒ තන් අවෝචච මෙය කියය දැ ඉස්සල්ල නන්ගේ බුදු හාදුරුවන් මෙන්න භික්ෂූන් වහන්ස නමක් නේද මේ සූත්‍රයේ. දැන්යන්නේ කවුද දෙවි කෙනෙක් කියන්නේ බුදු හාමුද්‍රෝ මුණගැහෙන්න්න. බුදු හාම්ද්‍රෝ මුණගහෙන්නේ න්නන්නේ කම්ම නෙමේ සිද්ගන්නාසුරු රාත්‍රියක බලන්න කොච්චර ලස්සන මේ ඔොන්ද කොච්චර අපිට හිතේ මවාගන්න පුළුවන් දෙවිවරු නිකම්ම වෙලාට බුදුහාමුද්‍රෝ මුණගහෙන්නා වන. මහා රාත්‍රියයේ තමයි දෙවරුවාආය මුණගහෙෙන්න්නට බුදු හාමුද්‍රරෝ. නිකම්ම රාත්‍රියන්න්නලා වෙන සිද්ගන්නාසුරු අභික්කන්තයරත්තියා. ද්ගන්නාසරු රාත්‍රියක තමයි බුදුහාමුදුරෝ ුණගහන්න පැමිණින්නේ. නිකම් මෙන්නෙත්නෑ අභික්කන්ත වන්නා සිද්ගන්නාසුරු වර්ණයෙන්. මුළු ජේතවනයම බබුලු ආගෙන් තමයි දෙවවරු බුදුහාමුදුරෝ මුණගැහෙන්න්න පැමිණේ. මුණගැහැන්න පැමිණිලා දෙවිවරු කියලනෑ බුදුහාමුදුරුවන්ට වන්දනා කරලා, ඒකමන්තන් අට්ටාසීකත් පසක සිටියේය. ඒකමන්තන්, එකත් පසක සිටියාාවසාදේවතාකෝ ඒ දෙවතම වනහි භගවන්තම්භාග ග්‍යවුතුන් වහන්සේට ඒ අදවෝච මෙය කියය. මොකදද කියන්න බල. ආයස්මා භන්තේ නන්දෝ භගවතෝ භාතා මාතු්චාපුත්තෝ ආසවානංකය අනාසවන්. ඒ තෝ විමුත්තිෙන් පඤ්ඥාවිමුත්තිෙන් දිිට්න්ටේවදම්මේ සයං අභි්ඥා සච්චිකත්වා උපසම්පජ්ජ විහරතීතීති විහරතීති මොකක්ද කිවේ. බන්තේ ස්වාමීණි ආමන්ත්‍රණය කනවා බන්තය ස්වාමීණේ, භගවතෝ භාතා භාග්‍යෝතුන් වහන්සේගේ සොයුරු වූ මාතුච්චා පුත්තෝ සුළුමාවගේ පුතා වූ ආයස්මා නන්දෝ ආයුස්මත් නන්දතර නන්දතෙම ආසවාන ආශ්‍රවයන් ආශ්‍රවයන් කියන්නේ කෙලෙස්. කයා ශ්‍රය කිරීමෙන් ආසවානන් කයා ආශ්‍රවයන් ශ්‍රය කිරීමෙන් ශ්‍රය වුණගයන් ඉවර කරීමෙන්. නැතිකිරීමෙන්. අනාසවන් අනාසවන් කෙලෙස් රහිත අනාසවන් කියන්නේ කෙලෙස් රහිත ජේතෝ විමුත්තිං ජේතෝ විමුත්තිං. චේතෝ විමුක්තියයට එකයන්නේ සිත් කෙලෙස්ස්වලින් නිදහස්වීමට චේතෝ විමුක්තිං සිත් කෙලෙස්වලෙන් නිදහස්වීමට ඇතන් චේතෝ විමුක්තියට පඤ්ඥා විමුක්තිං ප්‍රඥා විමුක්තියට ප්‍රඥාව නිසා කෙලෙසුන්ගෙන් මිදීමට නේද ප්‍රඥාව ගැන හොඳට හිතල දැනුමෙන් ප්‍රඥාවෙන් කෙලෙස්වලෙන් නිදහස්වීමට සම්පජ්ජ සම්පජ්ජ නිිදහස්වීමට උපසම්පජ්ජ එළඹ උපසම්පජ්ජ එළඹ. දිට්ටේවදම්මේ මෙලොවදීම, දිට්ටේවදම්මේ මෙලොවදීම, සයං තනියම නැත්තන් තෙමේම, අභං්ඥා නුවනින් දැන සච්චිත් සාක්සාත් කට මොකද පූර්ව ක්‍රියාව සච්චිකත්වා යන සාක්ෂාත්ට නුවනින් දැන සච්චිකත්වා සාක්ෂාත්කොට විහරතිති වාසය කරයි ඉති යනුවෙන දෙැවියෝ ඇවිල් ලබුදු හාන්දුරන්ට කියන ඔබදු හාමුදුරුවණේ. භගවතෝ බාතා භාග්‍යවතුන් වහන්සේගේ සොයුරු වූ මාතුච්චා පුත්තෝ සුළුමවගේ පුතාවු ආයස්මානන්දු ආයුස්මත් නන්දතෙම ආසවානන් කය ආශ්‍රවයන් ්‍රයකිරීමෙන් කෙලෙස් නැතිකිරීමෙන් අනාසවං කෙෙස් රහිත වූයේ රහිත වූයේ චේතෝ විමුත්තිං චේතෝ විමුක්තියට ඒ කියන්නේ සිත සක්තිමත් කරගෙන කෙලෙස් නැතිකිරීමට. එන්න පඥ්ඥා විමුක්තිං ප්‍රඥා විමුත්තියටට ඒගැන ප්‍රඥාවම් බලල කෙලෙස් නැති කිරීමෙන්. කරන තැනට දිිට්නකිරීමට උපසම්පජ්ජ එලෙම්බ, දිට්ටේවදම්මේ මෙලවදීම මෙලවදීම සයං තෙමේම අභිඤ්ඥා සච්චිකත්වා. අභ්ඥා සච්චිකත්වා. ඒකැන නුවනින් දැන සච්චිකත්වා, සාක්ෂත්කොට විහරති ඉති වාසය කරයි අනවෙෙන. දෙවියෝ කියන්නේ මෙලොවදීම. චේතෝ විමුක්තින් කියන්නේ හොඳට හිතින් හිතලා කෙලෙස් නැතිකිරීමේ හැකියාවට පැමිණ. පඥ්ඥාවිමුක්තිෙන් කියන්නේ ප්‍රඥාවෙන් දැකලා කෙලෙස් නැතිකිරීමේ හැකියාවට පැමිණ දිට්ටේවදම්මේ මෙලොවදීම ඒ තැනට වැඩම කරලා. අි්ඥ අි්ඥායි ගැන එළැඹ අභිඤ්ඥා කැනෙක් දැන සච්චිකත්වා සාක්ෂාත්කොට විහරති වාසය කරයි. හරි දෙවවවිල්ල පණිවිඩේ කිව්වා. බල මොහක්කේද කියලා. භගව තෝපිකොහෝ ඥානංඋදපාදී. නන්දෝ ආසවානංකයා අනාසවන් චේතෝවිමුත්තිෙන්. අ්ඥා විමුත්තිෙන් දිට්ටේවදම්මේ සයං අභ්ඥා සච්චිකත්වා උපසම්පජ්්‍ය විහරතීති භගවතෝපි නන්දෝ නන්දතෙමේ නන්දෝ නන්දතමේ ආසවානංකයා ආක්ෂ්‍රවයන් ක්්‍රය කිරීමෙන් ක නැති කිරීමෙන් අනාසවන් කෙලෙස් රහිතූ ද අර වචනික මතමයි මෙතරන දෙන්නේ. චේතෝ විමුක්තයෙන් චේතෝ විමුක්තියට ප්ඥා විමුක්තිම් ප්‍රඥා විමුක්තියට උපසම්පජ්ජ පැමිණ දිට්ටේව දම්මේ මෙලොවදීම සයන්තෙමේ අභි්ඥා සච්චිකත්වා නුවනින් දැන අභිඥ්ඥා කියන්නේ නුවනින් දැන සච්චිකත්වා සාක්ෂත් කොට විියරති වාසය කරයි වාසය කරයි භගවතෝපී බලන්න වාකය ගලපන හැටි. භගවතෝපී භාග්‍යවතුන් වහන්සේටද කෝ වනාහි ඥානං ඥානය උදපාදී පහල විය. බුදුහාමුදුරුවන්ටත් ඥානය පහල වනා ඥානය පහළ වනා කියන්නේ. බුදුහාමුදුරුවන්ටත් දැන මේ වෙනකොට දැන් අර් දෙවියෝ මේ පනිිවිඩේ කියනකොට. බුදුහාමුදුරුවන්ටත් දැනුනා ඥානය පහළ වනා, මේ වෙනකොට නන්ද හාමුදුරුවෝ. මොකදද කෙලෙස් නැති කරලා කෙලෙස් රහිත පුද්ජලයෙක් වෙලා ඉනට චේතෝවි මුක්තියට ප්‍රඥාාවි මුක්තියට පැමිණිලා මෙලවදීම තමන්ම නුවනින් දැන සාක්සාත්කොට වාසය කරනවාය කියලා බුදුහාමුදුරුවන්ගත් ඥානයට දැනෙන්න්නට යසුන බුදුහාමුදුරුවන්ටත්. දැක ගන්න පුළුවන්කම ලැබුණම දෙවියන් කියපු දේ නම් බොරුුව නෙමේ. හරි බුදුහංගුර එක පිළිගත්තා. බල මොගක්වවෙේද කියලා. අතකෝ ආආයස්මානන්දෝ තස්සා රත්තිහා අච්චයේන ජේන බගවා තේන උපසංකමී උපසංකමිත්වා භගවන්තන් අභිවාදෙත්වා ඒක මන්තන් නිසීදී ඒක මන්තන් නිසින්නෝකෝ ආයස්මානන්දෝ භගවන්තන් ඒ තදවෝච අතකෝ ආයස්මානන්දුු ඉක්බිති ආයුස්මත් නන්දටෙම වනාහි නේද අතකෝ ආයස්මා නන්දෝ ඉක්බිති ආයුස්මත් නන්දතෙම තස්සා රත්තියා තස්සා රත්තියා අච්චයේන බලන්න කුමි තස්සා රත්තියා අච්චයේන ඒරාත්‍රිය ඇවෑමෙන් ඒරාත්‍රිය ඇෑම අචන ඇවෑමෙන් ඉවර වනාට පස්සේ භගවා භාග්‍යවතුන් වහන්සේ යන යම් තැනකද තේන එතැනට උපසකම එඹය තේෙන් උපසංකමිනද. එබී දැමිෝ නිතර නිතර කියීනකොට බහන්සලාට ඔළුවේ තියෙන් නොඩිමේවා. උපසංකමිත්වා එළඹ භගවන්තම් භාග්‍යෝතුන් වහන්සේට අභිවාදත්වා, ද ඒක මන්තං නිසේදී මකද ඒක මත එකත් පසක නිසේද උන්නේය අතිීතකාලයි. ඒක මන්තං මිසිනෝ එකත් පස දැමේ නිසින්්නෝ කිවන් පස්සේ එකත් පසක හුන්නව් එකත් පසක හුන්නාවෝ ආයස්මානන්දෝ ආයුස්මත් නන්දතෙම භගවන්තන් භාග්‍යවතුන් වහන්සේට ඒ අද වෝච මෙසේ කියීය නැත්තම් මෙය කියීය මෙය කිය මොකක් කරි කියනු. ඇැබ බුදුහන්දුරට වෙලාසන පණිවිඩේ හම්මුණ එදාර රහත් වනේ ගාම්ම දෙවියක වෙලලා බුදුහන්දුරණට පනිඩේ කිව්වා බදුහාන්දුරුව නුවනින් දැක්ක එක වෙලා කියලා. නන්ද හාමුදුරුවන්නේ රාත්‍රී ඉවරුණනා අට පස්සේ. තස්සා රත්්‍යයා ආච්චන ඒ රාත්‍රී වරුණනාටස මයි දේලි වෙනකං දල ැබු හාන්දරමුණ ගැනනකිට නන්ද හාමුදුරුව පහවෙන්ද තමයි උදෙන්නේ. ඊට කලින් බුදු හාන්තරන්ට පනිවිට ඇත් ලබුණ බුදුහාන්දරණ දෙැනගන්නත් ලැබු නේද. බලන්නක අපි හොඳ තැනකට පත්වනාට පස්සේ ඒවා ඉක්මනට ආරංචි වෙනවා . ට ඉගෙනගත්තුොත් පඩි හාම්ද්‍රුවසිෙන් හොඳෝ තැනකට ගියෝ. භාගයක්පත් සුනු. බාදා අපි කියන්න කලින් ගුරෝරුන්ට ඒවාරංජී නොයිඉක්මනට. ඒක තමයි මෙතනත් වුණේ. බුදුහාම්ද්‍රෝ මගපෙන්න්නපු නිසා උපක්‍රම සීලීවෙච්ච නිසා නන්ද හාම්ද්‍රුවවිල කියන්නත් කලින් දෙවියක විල්ල පිනිිවිිය බදදු හාම්ද්‍රන්ටි බුදු හාම්දු්‍රුවී ඉන්නම හාම්ද්‍රෝ ඉන්නමේ තත්තට පත්තුනා කිය. බුදු හාම්මුද්‍රෝත් නුවන යොදොල බලකවාන් කතාව ඇත්ත. ෝමැරි අද හාමුදුරුවොත් යුතුකමක් වසයෙන් බලන්න. තමන් ඒ තැනට පත් වුණට පස්සේ පෞ්වදා උදේම රත්තියා අච්චයෙන් රාත්‍රිය යවරුනාර පසේ බුදු හාමුදුරුවෝ මුණගහෙන්නේ එනවා ඇවිල්ල මෙන්න මේක කියන ොලු මොකද බලන්. යම් මේ භන්තේ බගවා පාටි බොහෝගෝ, පංචන්නං අච්චරා සතානං පටිලාභභාය. කකුට පාදානං මුංචාමහන් බන්තේ බගවන්තන් ඒතස්මා පටිස්වාතිී මයාපිකෝතේ නන්ද චේතස චේතෝ පරිච්ච විදිිතෝ මොකද වෙන්න ඇතේ. බන්තේ ස්වාමීණි බන්තේ සාම බගවා භාග්‍යවතුන් වහන්සේ ද නන්ද හාමුදුරුවෝ කියන්නේ මටික මේ මට කකුට පාදාන කෝබලන්න මතකයිදම් බලන්න කියන්න කකුට පාදානන් කියැනීම කක්ද? පරවි පාබඳු පා ඇති කට පාදාන පරවිබඳු පා ඇත. පංචන්නං අච්චරා සතාන පන්සියයක් අප්සරාවන් පන්සියයක් අසරාවන් පටිලාභාය ලබාදීමට පාටිභෝගෝ ඇප වූවෙහිය ඇප වූවෙහිය බලන්නකෝ මේ ජුත්තුකන් කියනෙවත් මතකති බිල අනන්ද හාමුදුරට නේද. පොරොන්දු වෙච්චිදේවල් ැ ඉල්ලන්න දන්න ආදන්නේ ඉල්ලයිද. බුදු හාමුදුරණේ ඔබහන්සේ මට ඇප වුණ මකත්ද මම සසුනෙහි ඇලුම් කළොත් මට පන්සයක් කපසරාව නිකම්ම අපසරාවන මේ පරවිපා බඳුපා ඇති අප්සරාව පන්සීයක් ගෙනත් දෙනවා කියලා එප වුණනා ඒකත් මතක් කල දෙනවා අනන්දහාමුදුරුව. බලන්න කොයිතර හොඳ ගුණ අද කියලා මුංචා මහන් මකද මෙතන තියෙන්නේ. බන්තේ ස්වාමීනයේ මුංචා මහන් කියන තැන පයහාමුදුරණය තියෙනවා මුංචාම මු ාම අහ අහ එනං විසන්තිික රපුුවම අහන්. මම බන්තේ ස්වාමීණි අහන් මම භගවන්තම් භාග්‍යවතුන් වහන්සේ. ඒතස්මා ප පටිස්සවා එම පොරුන්දුවෙන් අන්න පොරොන්දුවට කියෙනා පටිස්සවා. හොඳරම දෙ දයාන්න. ඒතස්මා පටිස්සවා එම පොරුන්දුවෙන් එම? පරොුව ඒ අස්මා පටිස්සවා එම පොරොන්දුවෙන් නේද. ඉමස්මා පටිස්සවා මේ පොරන්දුවෙන්. ද මෙතන තියෙන ඒ අස්මා පටිස්සවා එම පොරොන්දුවෙන් මගදද. මුංචාමි මුදවමි මුංචාමි මුදවමංචාමි මුදවම ංචාමිහන් මුංචාමි මුදවමි, ඉති යනුව ඉති යනුවෙනි. නන්ද හාමුදුරෝකනවා බගබන්ස්වාමීණි භාග්‍යෝවතුන් වහන්සේ මම ඒ පොරොන්දුවෙන් දැන් නිදහස් කරනවා. ඇයි. මයාපිකෝතේ නන්ද චේතසාචේතෝ පරිච්චවිදිතෝ. නන්ද නන්දය නන්ද නන්දය. මයාපිහෝ මයා අපි කොහෝ මාවිසි යුද වනාහි මාවිසිනුද වනාහි මයාකැන මා විසින් කෝ මාවිසි නුද ද කිය නර්ථය තිනවා අපි කියන පදය තුළ. මාවිසි ුද වනාහි චේතසා සිටං චේතසා සිටිං තේ ඔබගේ ත සිතුවිල්ල පරිච්චවිදිතෝ දැනගන්නා ලදී. මයාපිහෝතේ මයා අපික් හෝ මා විසින්ද නන්ද නන්දයතේ ඔබගේ චේතසා සිට චේතෝ සිතුවිල්ල පරිච්ච විදිතෝ දැනගන්නා ලද . දැම් බලන්නකෝ මේ ඇවිල්ල කියනවාන අඳහාමුදුරුවෝ. බුදුහාම්දුරුවෝමට පොරොන්දු වනා මෙන්න මෙෙම පොරොන්දවා දැම්මම ඔබහන්සේ පොරොන්දුවෙන් නිදස් කරනවා කියලා කියනෝ. බලන්නකෝ. ඒතස්මා පටිස්සවා එම පොරොන්දුවෙන් මුංචාමි දාම මුදවමි. එතර බුදුවන්දරෝ කියනවා මයාපිකොහෝතේ නන්ද චේතසා චේතෝ පරිච්චවිදිිතෝ නන්ද නන්දය මයාපිකොෝ මා විසිනුදු චේතසා සිටිං තේ ඔබගේ චේතෝ සිතුවිල්ල පරිච්චවිදිතෝ දැනගන්නා ලදී ඔය හිතේ තියන සිතුවිල්ල මත් දැනගත්තා ර හත්වෙලා තියනවා කියලා. දැන්මම ඔය පොරොන්දවෙෙන් නිදහස්සනවා කියලා දැන්ම දැන ගත්තා ඒක බුදුහදුරකින මමඔය සිතුවිල්ල දැනගත්තා කියලා හරි. නන්දෝ ආසවා නං කයා අනාසවං, චේතෝ විමුත්තිං පඥ්ඥාවි මුත්තිං, දිඩටේවද අම්මේ සයං අභිඤ්ඥා සච්චි කත්වා, උපසම්පජ්ජ විහරතිති මගදිකිවේ. නන්ද නන්දෝ නන්දතෙම ආසවානංකයා ආශ්‍රවයංශයකොට අනාසවන් කෙලෙස් රහිත වූයේ දැන් දන්නෝ මේ වචනොරතේරු. චේතෝ විමුක්ති චේතෝ විමුක්තියට පඥ්ඥා විමුක්තිෙන් ප්‍රඥා විමුක්තියට දිටටේවදම්මේ මෙලවදීම සයංතෙමේ අභිඤ්ඥා නුවනින් දැන සච්චිකත්වා සාක්සාත් කොට උපසම්පජ්ජ එළඹ විහරතිී වාසය කරයි යනුවනි. බොද අන්දරෝකව්වා මං ඔබගේ සිතුවිල්ල දැනගත්තා. මං ඔබගේ සිතුවිල්ල දැනගත්තා මම දැනගත්තා නන්දතෙමි නන්ද තෙරනුවෝ දැන් කෙලෙස්වලින්න්නේ දහස් වෙලා කෙලෙස් රහිතව චේතෝමුක්තියට ප්‍රඥාමුක්තියට පැමිණිලා නේද. ඊට පස්සේ මෙලොවදීම තමන්ම නුවනින් දැන සාක්ෂාත්කොට වාසය කරනවායි කියලා මම දැනගත්තා. කියල බුදුහාමුදු්‍රෝ දේශනා කරනවා කියනවනන්දහාම්ද්‍රන මම යකාරණාව දැනගත්තා කියලා. දේවතා අපිමේ ඒතමත්තං ආරෝජේසි, ආයස්මා භන්තේ නන්දෝ, භගවතෝ, භාතා මාතුච්චාපුත්තෝ, ආසවා නංකයා අනාසවන් චේතෝ විමුත්තිෙන් පඤ්ඥා විමුත්තිෙන් දිට්ටේවදම් මේ සයන් අභි්ඥා සච්චිකත්වා උපසම්පජ්ජ විහරතීති. දේවතාපී මේ ඒතමත් අං ආරෝජේසි. දෙවියෙක් ද, කරුණ මට දැන්වී ඒක කියන්න වසායිට කෝමද. බන්තේ ස්වාමීණි බුදුහාන්ද්‍රෝ දේශනා කරවා බන්තය ස්වාමීණි ආයස්මා නන්දෝ ආයුස්මත් නන්ද තෙම නැත්තං බන්තය ස්වාමී භගවතෝ භාතා භාග්‍යතුන් වහන්සේගේ සොයිුරු මාතුච්චාපුත්තෝ සුළුමවගේ පුතා වූ ආයස්මානන්දෝ ආයුස්මත්නන්ද තෙම, ආසවානංකය ආක්ෂ්‍රවයංක්්‍රය කිරීමෙන් අනාසවන් කෙලෙස් රහිත වූයේ, චේතෝ විමුත්තිං චේතෝ විමුක්තියට පญ්ඥා විමුක්තිං ප්‍රඥා විමුක්තියට දික්්ටේවදම්මේ මෙලවදීම සයංතෙමේ අභිඤ්ඥා නුවනින් දැන සච්චිකත්වා සාක්සාත්කොට උපසම්ප් උපසම්පජ්ජ පැමිණ විහරති වාසය කරයි ඉති යනුවෙන් දේවතා අපි දෙවියකුද මේ මට ඒතමත්තං ඒ කරුණ. ROOC දැන්වය බුදු හාමුද්‍රෝ කියවා මමත් නුවනින් දැනගත්තා. නන්ද හාම්ද්‍රරෝ දැන් රහත් වෙලා වැඩ සිටිනවාය කියලා දෙවියකුත් මට ඇවිල්ලා දැන්වා කියලා කියන නන්දහාම්ද්‍රට හරි සතුටුවිතෙන් නඇති නේද. එතර බාන අපි යහපපත්ව වාසය කරනව නම් දෙවියන් පවා සතුටු වෙනවා. දැම් බලන්නොක නන්ද හාන්ද්‍රෝගෙන දෙවියෝ පවා සැලකිල්ලෙන් හිටියේ ඒකනයා ඒ තැනට ආවට පස්සේ බුදුවාම්තුරන්ට විල්ල දෙවිය ඔය පනිිවිඩියේ කිවක්මලට නේද දැ ඔගොල් ොහිතන්නක මෙහෙම තමන් හොමොනවාරය හොඳ වැඩක් කලාාම ඒක අපි කියන්න කලින් ගුරුවරයා දැනගෙන නේද අපි කියන්න කලින් ගුරුවරයා දැනගෙන ගරුවරයට ඔබ ගිහිල්ලා කියනකොට ඔහු මම දැනගත්තව බහන්සේ ඔය හොඳ වැඩේ කරයි කියලා මට මෙහෙමගෙන ගුත්තවිල්ල කිව්වා ඔබහන්සේ මෙහම හොඳ වැඩක් කලා කියලා. ඒම කිව්වොත් ඒම ආත්ම තෘප්තියක් තමන් ගිහිතර සතුටත් දැනෙනවා නේද. ආ ඒ වගේ අපත් යහපත්තිදියට හැසිරුුණොන් ඒවා අපි කියන්න කලෙන් අපි දන්වන්න කලෙන් ඒවා දැනගන්නට ලැබෙනෝ. ඒවගේ ම තමයි යෝක අනි පැත්තාත් අපි නරක විදියට හැසුරුනොත් ඒත් අපිආයි නොකිවුවත් මිනිස්සු, ඇැ ගන්නවා ඉත් අ දැන ගන්නවා. ගිහිද පැවිදිද භික්‍ෂූන් වහන්සේලාද මෙහෙනින් වහන්සේලාද ගිහි අයද පැවිදි අයිද කිය බේදයා නෑ. ඒේකින්ද බලන්ද කම මේ අන්ද හාන්ත්‍රරයෙන් කතාපෘතිය අපට ගන්නතිෙන ආදරස හරි. යාවද යදේව කෝතේනන්ද අනුපාදාය ආසවේහි චිත්තංවි මුත්තං අතාහං මුත්තෝ ඒතස්මා පටස්සවාතිී අතකෝ භගවා ඒත මත්තං විදිත්වා තායං වේලායන් ඉමංඋදානං උදානේසි . මකදද වෙන්නේ. නන්ද නදය නන්දනදය යදේව යම් කලික. යදේව කියන්නේ? යම් කලක අනුපාදාය අනුපාදාය අප මෙහෙම ගමක නන්ද නන්දය යදේව යම් කලෙක තේ ඔබගේ චිත්තන් සිත චිත්තං සිත අ කෙලෙස් රහිතව අනුපාදායකයන්නේ කෙස්. රහිතව ආසවහි ආශ්‍රවයන්ග ආසවහි කියන්නේ ආශ්‍රවයන්ගෙන් විමුත මිදුනේද විමුත මිදුනේද නந்த යම් කලක ඔබේසිත කෙලෙස් රහිතව ආශ්‍රවයන්ගෙන් මිදුනේවේද. අත්ත එකල්හි බලන්න ගලපලතිෙන ලස්සන අත්ත එකල් ඒ අතාහන් කියන තැන අහන් කියල ති නො නේද. අහන් මම ඒතස්මා පටිස්සවා ඒතස්මා පටිස්සවා මෙම පොරොන්දුවෙන් මොකද පොරොන්දුව දිවි අ්සරාව කියෙනත්ද දෙනවා කියනෙ නේ. ඒ අස්මා පටිස්සවා මෙම පොරොන්දුවෙන් මුතෝ මිදුනේවෙමි බුදු ආමුදු්‍රෝ දේශනා කරනවා. යම් කලෙකෝ ඔබ රහත් වුණාද රහත් වෙනකොටම අර පොරොන්දුවෙන් මම මිදුල. මිදුනේවෙමි. ඒ පොරොන්දුවෙන් මම ිදුර ඒකන්නේ පොරොන්දු ඉට්ු කරන්න මෝනිද පොරොදුදුවලේ නිදහස්ුවෙන්. නෑ. ඒ පොන්දුව ඉටි කොල්ලෑ ොන්දුවෙන් නිදාසුනි. නේද පොරොන්දුව එටු කරන්න මවශනය පොරොන්දුවෙන් නිදහස වන බලන්න බදුදහාන්දුරුවෝ පොරොන්දුවෙන් නිදහස්සනාලි බුදුහාමුදුරුවෝ දේශනාකන ඔබබ යම් කලෙක ඔබගේ සිත කෙලෙස් රහිතව ආශ්‍රවයන්ගෙන් මිදුනේවේද අන්නේ දා එකල මම ඒතස්මා පටිස්සවා මෙම පොරොන්දුවෙන් මුත්තෝ මිදුනේ වෙවි දැකනි අපි අනුන්ට හපතක් කලාාම වෙන සතුට නේද වෙනදේ හරි අතකෝ බගවා ඒතමත්තං විදිත්වා තායන් වේලායන් ඉමං උදානං මුදානේ සී ඒකැන්නේ අතකෝ ඉක්බිති භගවා භාග්‍ය ඔවතුන් වහන්සේ ඒතමත්තං විදිත්වා මේ කරුණ දැන තමත් අං විදිත්වා ගැන්නේ, මේ කරුණ දැන විදිත්වා ගැන මොනක්‍රියාවදද පූර්ුව ක්‍රියාව. තායන් වේලායං ඒ වෙලා වෙයිදීම එම වෙලා වෙහිදීම. ඉමං උදාන මේ උදානය උදානේසයේ උදන් ඇනූසේක බුදුහාමුතරන්ට සතුටු හිතුනා සතුටින්. ප්‍රකාශයක් ඇලා ඒන අපි උදන් ඇනුවා කෙකී නො සත්තුටින් කරන ්‍රකාශේ. නේද. බලන්න මේ පොරොන්දුවෙන් නිදහස් විච්චයාකාරය. පොන්දුවෙන් හරි අපරුවට නිදස් න නේ බදු හාමුදරුව. බලාලනොක නන්ද හාමුදු්‍රරන්න තකති බිච්චයටට පොන්දුව. ඒකෙන් බුදු හාම්ද්‍රන්ංග නිදහස් කරන්න ති ිච්චු නන්දුව. නන්ද හාම්දුරුව වෙල බුදු හාමුදුරන්ට කියන බදු හාදු්‍රණ ඔබහන්සේ මට පොරොන්දුවක් වනා. දැම්මට ඔය කවුරුවත අපසරාවෝන්නේෑ මට ජනපත කල්ල්‍යයාෙකු නිත්නේ අසරාවෝින්න්නේ මගේ හිත කෙලෙස්ොලින් මිදුනාා. මන්දැන් කාටවත් කිසිම බැඳීමක් නෑ. එක්නිසාර ඔබහන්සේ ප ොරොන්දුවක් වුණා බදුහන්ග්‍රණ කියනවා. ඒ පොරොන්දුවෙන් ම මුදුවමි කියලා කියනවා. අනේ බුදු හාමුදුරුව ඇතවට කියනවා නන්දය ඔබේ හිත යම් කලෙක කෙලෙස්ොලින් මිදුනාද. ආශ්‍රවයන්ගෙන් මිදුනාද, ඔබ රහත් අත්වයට පත්වනාද. එකල මම ඒ පොරොන්දුවෙන් මිදුනේ විමී කියලා. බලන්නක මේවා ගැල්ලපීම් කොච්චර ලස්සනද මේ සිදුවීම් කියලා. යුතුකම් ඉටුකිරීම් වගකීම් නේද. ඉලක්කයට ය කොච්චර ආදර සපිට මේ කතන්දරය තුළින් ගන්න පුළලඳුව කතාවතරම මේ සූත්‍රය තුළින්. නේද.ඉට ගුරු අවවාදය පිළිගැනම් ග ඉලක්කයක් දුන්නට පස්සේ ඉලක්කයට යන්න තියෙන උනන්දුව. නන්ද හාමුදුරෝ බලන්නකො ඒ තැනට යන්න කවුරු මොනව කිව්වත් කටයුතු කළන්න. එනට ගුරුවරෙක් වසෙන්දීපු පස්තම්බනය මේ බුදුහාමුදුරෝ මේ නන්ද හාමුදුරෝ හොඳමාරගෙට ගන්න ගත්තු උපක්‍රමශීලිත්වය. බුදුහාමුදුරුවෝ ලස්සනට ඇගෙව්ව මේ හාමුදුරුවන්ව නේද බුදුහාන්ද්‍ර හරි ලස්සනට මේ හොඳයි කියන වචන නොකිව්වට බුදුහාම්දුරුවන්ට ඇවිල් අර පනිිවිඩේ කියනකොට හන්දුවන ඔූ මට දැනගන්න ලැබුණෝ බ වහන්සේ රහත් වෙලා ඉන්නවා කියලා කෙලිසුන්ගේ මිද ඉන්න කියලා. දෙවියකුත් ඇවිල්ල මට කිව්ෝ බහන්සේ රහත්තත්වයට පත් වෙෙලා ඉන්න කියලා. භානකයකු පස්තම්බනයන්නේ ඇගීමක්න නද බුදහාදදුරන්ගි ිච්චි හොඳ ලක්සන ශ්‍රේෂ්ඨ ගුරුවරයක් වසේ බුදුහාදුරංගිති විච්චි උතුම් ලක්ෂනේව. එළට බුදුහාන්දරුව හරිම උපක්‍රම සීලිය කෙනෙක්. නේද අනිත් අයිව යහමකට ගන්න. බන්නම කිව්වෙනෑ නේද ධර්මදේශනා කරම හිට එනෑ ඇද බයනකො නන්ද හාමුදුරුව යහපත් මාර්ගෙට ගත්ත හැටි. දිවලෝකට එක්ක ගිය අපසරාව් පෙන්නවා හරියට නිකං අපිට මේ ප්‍රජෙක්ටරේකට දාලා චිත්‍රපටිය පෙන්න්න නෝගෙ වැඩක්නි. නේද දි්‍යලෝකෙට එක්කන්ගේ ල්ල අපසරාව පෙන්න්නලා මුොක්කද හිතෙන්නේ කියලා හලා නේද නන්ද හාන්දුරුවන්ගේ අදහස් වවිමසලා? දි්‍ය අප්සරාව ලස්සන එකකිවුවට පස්සේ හරි මං ඔබහන්සේට ඔය දිව්‍යප්සරාව ගෙනත් දෙන්නා සසුනෙහි ඇලුම් කරන්න කියලා කිව්වා ඒඇැන මේ ගමන යන්න අනේ ඒතිං ආවට පස්සෙම නන්දහමුදුර නොයකුත් බාධ කාවා නේද නින්දා පාසාව ඒව ගන ගන්න ඇතුව නන්දාහාදුරල ඇතුුණ ඒට පස්සේ බලන්න ඒ යුතුකම් මිටු කරපු හැටි පවවදාව දේවගයාා ගරුවර හම්බෙන බුදු හාමුද්‍රෝමුණ ගැෙෙන් ගේල් අර වෙච්චි පොන්දුව ුත් බු හාමුදුුවෝ නිදහස් කරන්න ඇදුව. හැවැ බුදු හාමුදුුවෝ දේශනා කළ ඒ පොන්දුවෙන් ම නිදහස් වෙලා ඉවරයි දැන් කියලා. රහත්තුන අට පසවය කිසිදේකට ඇලීමක් නැහැ. ඉති ඒක නිසා බුදුහාමුදුරුවෝ මෙන්න මේ සිද්ධිය දැනගෙන උදන් ඇනුවා මොකදද උදන් ඇනුවේ යස්ස නිතින්නෝ පංකෝචමද්දිතෝ කාමකන්ටකෝ මෝහක්කයන් අනුපත්තෝ සුක දුකන්කසුන වේදති සභික්කූති කොහමද උදන් ගනුවේ. යස්ස යමෙකු විසින්. යස්ස යමෙකු විසින් පංකෝ කෙලෙස් මඩ වගුර. පංකෝ කියන්නේ කෙලෙස් මඩ වගුර. කෙලෙස් කියන්නේ හැම්ම දේවල්ම එකතු විච්චි තරණ. රියට මඩවගුරක් වගේ මඩ වගුර කියන්නේ. කුණු ඔකෝම එකතු වෙලා වතුරත්වයකට එකතු වෙලා ජරා වෙලා පල් වෙලා තියෙන තැනෙ. මේ කෙලෙසුත්තේ වගේ. ඒවසි එකනේ දවේශය, ආශාව, මෝහය මේ හැම්ම දෙයක් මේ එකට එකතු වෙලා මඩ වගුරක් වගේ තියෙන එකට තමයි කෙලෙස් කියර කියන්නේ. ඉතින් යස්ස යමෙන් පංකෝ කෙලෙස් මඩවගුර නිත්තින්නෝ, නිත්තින්නෝ තරණය කරන ලද්දේ ද කෙලෙස් මඩවගුර. ඒක එරෙන්නේ නැතුව යමෙක් තරණය කලාද දැ මේ ැන මඩ වගුර ගැනද. නෑ කෙලෙස්නැවැැති මඩවගුර. යම් කිසි කෙනෙක් තරණය කලාද කරන ලද්දේද. කාමකන්ටකෝ කලේසකාම නැමැති කටු ක්ලේසකාමනෙමැති කටු මධ්දිතෝ මඩනාලදද. කටු දමනය කලාද මඩනාලදද නැති කලාාද මෝහක්කයන් මෝක්ෂයට අනුපපත්තෝ පැමිණියේද සභික්කු සෝභික්කු ඒ භික්‍ෂුව සුකදුක්කේසු සැපදුක් දෙකෙහි සුකදුක්කේසු සැපදු දෙකෙහි නවේදතේ නොසැලේ ය කිසි බුදුහාන්දර ලන්න හරි ලස්සන පමාවක් උපමාභාවිතයෙන් හම් දේශනා කරපු ඇටි. බලන්න මඩවගුර උපමා කරගත්තා. නේද. ? යස්ස යම් භික්‍ෂුවක් පංකෝ කෙලෙස්නමැති මඩවගුර නිත්තින්නෝ තරණය කරන ලද්දේද කාම කන්ටකෝ කලේස කාමනමැති කටු මද්දි හෝ මඩනා ලද්දේද. අනු උපමාම භාවිතයෙන් දේශනා කරන්නේ. මෝහක්හයන් අනුපපත්තෝ මෝක්ෂේට අනුපපත්තෝ පැමිණේද සබික්කු ඒ භික්‍ෂුව සෝභික්කු ඒ භික්ෂුව සුකදුක්කේසු සැපදු දෙකෙහි නවේදති නොසැලේ. ඒන්නේ මොකද මේ සැපදුක් නොසලේ කියන්නේ. අර සින්දුවකුත් තියනො නේද. ඉරහඳ පායන ලෝකයේ සැපදුක සමබරවේ කියලා දැ මේ වගේ තමයි මෙතනත් මේ කියන්නේ මේ හාම් ද්‍රෝම යම් කිසි ම් භික්‍ෂුව කෙලෙස්වලින් නිදහසුනාද කෙලෙස් මඩ වගුර තරණය එකලාද කලේස කාමයන් මඩනා ලද්දේ දේ භික්ෂුව මකදද වෙන්නේ සැපදුක් දෙක සැපසම්පත් ලැබුණත් එවගේම දුක්කම් කටලු ලැබනත් සැන්නේ න අටලෝදහමින් සැලෙන්නේ නෑ. ඒ ඇන තාදීගුණයෙන් යුක්තයි කියන එක. ලාබාලාභ යසායස නින්දා ප්‍රසංසා සැපප දුක්. මේක අටලෝදහම කිය. අටලෝදහමෙන් කම්පාවෙන්නේ නෑ ඒ භික්ෂුව. අටලෝදහමින් කම්පාවෙන්නේ නෑ කියන්නේ. තාදීගුණයෙන් යුක්තයි කියනෙ එක. ඔය තාදීගුණේ තියෙන්නේ රහතන් වහන්සේලාට එමෙනතම් බුදුරජාණන් වහන්සේලාට. අටලෝධාමින් කම්පානවීමේ ගුණය. අපි ඒවා ආශරේට අරගෙන ප්‍රථජ්ජන පුද්ජර අප ඒවා ආදර්සේට අරගෙන හිත හදාගන්නව අපමනයි නමුත් පෘථගජන පුද්ගලයින්ට සැපදුක් දෙකේදදි විධ. කම්පාවීම් ඇති වෙනවනේද. ඒ වැදි හිතහා දාගන්නවා දුක්වෙනවා දුක්වෙනකොට සැප විඳිනකොට සතුටු වෙනවා හැබැයි පරාතන් වහන්සේලා බුදුවරු ඔය අටලෝ දහමෙදී. සැපක් හම්බුනාම සතුටු වෙන්නෙත් නෑ දුකක් හම්බනාම දුක්වෙන්නෙත් නෑ. එ එතකොට හරියට ඉන්ද්‍රකීලයක් වගේ කීනවන්නේනේද. නගරයේ මැදෙ හිටෝපු ඉන්ද්‍රකීලයක් වගේ කියනෝ රහතන් වහන්සේ. ඉන්ද්‍රකීලය හුළඟට වැනෙන්නේෙ නෑනි. හැබැයි පෘථජ්ජන පුද්ජලයා, මඩේ හිටෝපු ඉන්නවගේ. මඩේ හිටෝප ඉන්න වැලෙනවනි. එකකර සැපහම්බෙන කට ඕනොට ඩිය සතුටවෙනවා දුක් ලැබෙනකොට දුක්වෙනවාන්ඩා වැලපෙනවා. හැබැයි රහතන් වහන්සේ ඉන්ද්‍රකීලයක් වගේ. ඒය දෙදකම සැපදුක් දෙකෙහිදම නොසැලී කටයුතු කරනවා කිය බුදුහාමුදුරුවෝ හරි සතුටිං දේශනා කරන්නට යදනා නන්ද හාමුදුද්‍රෝ අරභයා. එතිේ එතවට අපි නන්ද සූත්‍රයේ මෙයාකාරයෙන් ඉගෙනගන්නට යෙදනා කොටස් තුනක් අඇසුරෙන්, කොටස් තුනා කාශරයෙන් තමයි ගෙනගත්තේ ඇතොට නන්ද සූත්‍රයේ ගැන කරුණු සරලව අපි සාරාංස කරනව වනන්ගයි කොටස් තුනීම ති බිච්චි කරුණකාරණාවන් පිළිබඳව නන්ද හාම්දරෝ බුදු හාමුදුර්‍රාන්ගේ ශාසනයේ පැවිදිවන්නට යෙදුනාා. හැබැයි හාම්දුරෝ කැමැත්තෙන් නෙමෙයි බඹසර වාසය කළේ බමසර විසුවා නමුත් කැමැත්තෙන් නෙමේ ්‍රහ්මචරියන් සන්ධාරේතුන් නසක්කෝමි කියල කිව්වනේද. භික්‍ෂූන් වහන්සේලාට ගිහින් කිව්වා මම් බමසර හැසිරෙන්න්න මට බැහැ කියලා. ඒක නිසා හීනාවායත් ස්සාමීති ගිහි බවට, පත්වෙන වාය කියලා කිව්වා. ඉතින් මේක හෙල්ලා හාම්දරුවරු හාදුරණමක් බුදු හාමුදුරණන්ටගෙන් කිව්වා ඒක හොඳ ආදර්ශයක්. ඉතින් බුදු හාම්දු්‍රරෝ වෙන හාම්මුද්‍රණමක් ඇත්ත පනිිවිඩයව්වා නන්ද හාමුදුරෝගෙන්නවා ඇත්තද කියලා ඇව්වා ඇත්ත කියලා කිව්වා හේතුවොමොකක්ද කියලා ්වා හේතුව හපුුවන් කිව්වේ මම ගිහි ගෙදරින්ගෙනකොට ජනපද කල්්‍යයානය, අඩක් පීරණ ලද කෙස් ඇතිව මට කිව්වා තුවටංකෝ ආගච්චයියාසීති ඉක්මනට එන්න කියලා කිව්වා මට ඒක මතක් වෙනවාදෙන්. මට දැන්ජනපද කල්්‍යයානීම මතක් වෙන කිඉන්න මට මේ බම සරවසන්න බෑ කියල කිවවා. බුදු හාමුදු්‍රෝ එවලෙම මොකද කරේ. හරියට හැඩි දැඩි පුද්ජලයක් බලවත් පුරුසේක්. අත දිගාරල අකුළොවන්න වගේ දිගෑරපුුවත අකුළොවන්න වගේ අහුලෝපපු ඇත දිගාරන්න වගේ අර නන්ද හාම්දුරුවන්ගේ අතිං අල්ලකෙන දිවවෙලෝකෙට ගියා තෞතිසාදිවවලෝකෙට එතවට තෞතිසා දි්‍යලෝකයේ දෙවිවරු සක්‍රයාට සක්‍රද්‍රේවේන්ද්‍රයාට උපස්ථාන කරන්න පැමිණිලායි හිටියේ පන්සීය. ඒ ගොල්ලන්ගේ ලක්‍ෂණ තමයි කකුට පාදානං පරවිපාබඳු පාඇති ලොස්සන දිව්‍ය් සරාවතමයි එතන හිටියේ. බුදු හාමුද්‍රෝ ඇහුවා නන්ද ඔබට පේනවද මේ දිවිය අපසරාව කියලා. ඉතිං ඔවු පේනවා කියලකි්වා මොකක්දෙ හිතෙන්නේෙ දැන් කියලලා ඇහ්වා ඒ හිතනොට කිව්වා අනේ ජනපද කල්්‍යයානට වැඩිය කොයිතරම් ලස්සනයිද කොයිතරම් දකුම් කළුවිුද කොයිතරම් සිත්් පහ දෝනුවද. මේ ලඟිංවත්ති යන්න බෑ ජනපද කල්්‍යයානය. සොලොස් කලාවෙෙන් එකක්වත්වටින්නේ කලාවෙෙන් භාගයක්වත්වටින්නේ. ගාවෙන්නවත්තියන්න බෑ කියලා නන්ද හාමුදුරෝම ජනපද කල්ල්‍යයානීයට වැඩිය මේ අය ලස්සනයි කියල කිව්වා. ඊට පස්සේ හරියට වැදිරියක් කරේ. කන් නාස ආදිය සිදීගිය වැැදිරියකුට හා සමානයි මේගොල්ලො ළඟ ජනපද කල්ල්‍යයානිය. කියලා බුදුහාමුදුරන්ට කිව්වා. ඉතින් බුදු හාමුදුර ඇව්වයිඉතිං මේ අය ඕනිදි කියලා ඕ කිව්වා. එහෙෙනම් ඔබ අභිරම නන්දා අභිරම නන්ද කිව්වා නේ. සසුනහි ඇලෙන්න්න සසුනෙ ඇලෙන මං ඔබට පරවිපාබඳු පා ඇති දි්‍ය අපසරාවන් පන්සීයක් ගෙනත් දෙන්නම් කියලා කිව්වා එන්න පාටි බොහෝගේ එකන පොරොන්දුණ ඇපවුන ඊට පැසේ මේ සිද්ධියත් එ නැවතආය ජේතවනාරාමිට වැඩම කළ ජේතවනාරාමිදී මේක දැන ගත්ත කවුද අනිත්තාම්දුරුවරු හළුභික්ෂූන් ඉතිං ඒගොල්ලෝ මේ හාමුදුරුවන්ට නන්ද හාමුදුරුවන්ට හිනාවෙන්න පටන්ගත්තා. විහිළු කරන්න පටන්ගත්ත ඇයි. බැල මෙහෙවරකරුවෙක් නයට ගත්තු මනුස්සෙක් කියලා. මේ දිව්‍යලෝක දිව්‍යපසරාවන් ගන්න බණභාවනා කරනෝ කියල හිනාවන. ඉතිං ඊට පස්සේ මේවැන් හාමුදුරෝ නන්ද හාමුදු්‍රරෝ උද කලාවන උද කලාව විවේකීවවාසයකනොකට හාමුදුරුවෝ තනියෙන් වැඩේ කරගත්තා. මකදද කෙලෙස් තවන වීරයෙන් යුක්තව ප්‍රඥාව වඩලා. උතුම් රහත්තත්ව පත් වුණ රහත්වනාට පසේ දෙවියක් ඇවිලා බුදු හාමුදුරන්ට පනිි විඩේ කිව්වා රහත්තත්වයට පත් වුණ කියලා බුදු හාමුදුරෝත් බැලුවවා ඇත්තකාරණාව රහත්වෙලා පහවදාමුදේම නන්ද හාම්ද්‍රෝ බදුහාමුද්‍රරෝ මුණගෙහෙන්න වැඩියා වැඩම කල්ල බුදු හාමුදුරණිකව බුදු හාදුරණය ඔබහන්සේ මට පොරොන්දුවක් වුණනා ම මේ පොරොන්දුවෙන් දැන්නේ දහස් කරන්න ඕනේ බහන්සේ කියලා බදු හාමුද්‍රෝ දේශ කළා ඔබේ සිතුවිල්ද ම දැනගත්තා දෙවියකුත්තවෙල්ල මට පනිිවිඩේ කිව්වා. ඔබ වහන්සේගේ හිත කෙලෙස්වලෙන් යම් දවසක මිදුනාද එවලේදී ඔය පොරොන්දුවෙනුත්මම නිදහස් වෙනවාය කියලා බදුහාමුදු්‍රෝ දේශනා කළා ඊට පස්සෙ බුදුහාමුද්‍රෝ සතුට ප්‍රකාශ කලා උදානවාකයකෙන් එය උදානවාකයෙන් කිවීමම කකද යම් කිසි භික්ෂුව. ෙස් මඩ වගුර තරණය කරන්නේ ද කාමක් ක්ලේසයන්නමැති කටු මඩිනුලබන්නේදේ භික්‍ෂුව සැපදුක් දෙකෙහිදී නොසැලේ කියලා බුදු හාමුදුරුව දන්වාකය දේශනා කරන්නට යතුන මේක තමයි සාරාන්ස කතාව ඉතිං අපි මේ සූත්‍රය ඇසුරෙන් අපි පුංචි ප්‍රියාකාරකම් ටිකක් කරමු මේ වගේ අපි නන්ද සූත්‍රය ඇසුරෙන් තියන පුංචි ක්‍රාකාරකමම් දෙගත්යෙනවා කරලබලමු මේවා ඔබහන්සේලා හොඳර අභ්‍යාසය ය දෙන්නතුර ඔබහන්සේලාට පුළුවන් විභාගිදිී මේ වගේ ක්‍රියාකාරකමක් ඒවගේ ප්‍රශ්නයක් කාවොත් හොදර පිළිතුරුලියන්න ඒ සඳහා ඔය සූත්‍රවලතින වැදගත් අවස්ථාවන්. හොඳ අවස්ථාවන් දෙබස් හොඳ මතගතියාගන්න නිතර පරිවර්තනය කළොත් හොදර අධ්‍යනය කළොත් අපිට භාෂාව හුරුවීමත් එක්ක මෙවා නිරායාසයෙන්ම මතක තියෙනවා ඉතින් අපි මේ ක්‍රියාකාරකම කර බලමු මෙතන තියෙන ඒක මන්තා එතර ඒක මන්තන් හිස්තනං කෝසෝ බික්කෝ හිස්තන ඒ තද වෝච. මේක අපිට ගොඩස් සත්‍රෝල හම්බෙන සිද්ධියක් නේද. මෙනි අන්ද සූත්‍රයේ ද තමුණා මකද දි හිස්තනට එන්න ඕනනි. ඒක මන්තං නිසිනෝ කෝසෝභික්කු ඒක මන්ත නිසිනෝ ඒක මන්තං මකද ඒක මන්තං නිසිනෝ සිටිය ව් සෝ භික්කු කරද භගවන්තා භාග්‍යවතුන් වහන්සේට ඒ අදවෝච මෙසේ කිය ඉරැටති නම්ගද අතකොහෝ හිස්තන නැවතත් හිස්තන අභික්කන්තාය රත්තියා හිස්තන කේවලකප්පන් ජේත වනං හිස්තන් දෙක ආයිතිස්තන තේනුප මකක්ද මෙතැන්ට ස්තනට එන්න ඕනි. අර එක්තරා දෙවිකෙනෙ බුදුරජාණන් වහන්සේ බැහැදකින්නට අකුවවස්ථාව එදට අතකොහෝ අත අ්‍යතරා දේවතා අභික්කන්තාය රත්තියා අභික්කන්ත වන්න වන්න. කේවල කප්පන් ජේතවනං ඔන්න ඕවබාසෙත්වා. යන ඔව භගවා තේනුප සංකමි. මේ වගේ හිස්තැම් පුරුවන්න සූත්‍රවල පුංචි ජේද දේලා හිස්තැම් පුරුවන්නත් ඔබවහන්සේරාට විභාගදී එන්න පුළුවන් එක නිසා මේවා හොඳට තමන්ට වැදගත්ය කී ේතෙනව විභාගයට විතරන්නේෙමයි.ඒ වැදගත්වය හිතෙන වැදගත් කියන සූත්‍ර පාට එවගේ මොහොඳ අවස්ථාවන් අපි පාඩන් කරලා තියාගන්නට ඕනි. යන තවත්්‍රයා කාරකමත් තියෙනවා ඒතමයි මේ හරි ලස්සන වචනටිකක් කම්මුණ මේ සූත්‍රය තුළද බිලා. නෑ අපි ඒවට පාලියෙන් කියන නම් දැනගන්නට ඕනි. මොනාද බලන් ගිහි බවට පත්වෙන් නෙමි කොහොමද මේ සූත්‍රේතුුණේ ගිහි බවට පත්වෙන් නෙමි කියලා. මකදද නන්ද හාම්ද්‍රෝ කොහොමදකිවේ ගිහි බවට පත්වෙනවා කියලා. අන්නරි. හීනායා වත්තිසාමි මොකදද? හි නායා වත් තිස්සාමි මෙවා හරි ලස්සන වචන අපිට සූත්‍රය තුළින් මුණ ගැසුන. එට අඩක් පීරණ ලද මොකක්ද. ජනපද කල්ල යානය කිව්වකිවේ නේද අඩ් පීරණ ලද කෙස්සඇතුවනි කි්වව ඉක්මට එන්න කියලා. කොද අඩක් පීරණ ලද කියකිවේ. උපඩඩුල්ලිකිතේහි. උපඩ්ඩුල්ලි කිතේහි ඇතිවනම් කේසෙහි නේද මෙතන තියෙන අඩක් පීරන ලද එත උපඩ්ඩුල්ලි කිතේහි අපසරාවන් පන්සියා අපසරාවන් පන්සයක් කෝද පච සතානං පන්සයා අච්චරා සතානන් නේද අ්සරාවන් පන්සීය පංච සතානං අච්චරා සතාන. පරවි බඳු පා ඇති. පරවි බඳු පා ඇති. කොහොමද සූත්‍රයේ තිබුණේ කකුට පා දානිි. රකුට පාදානි පරවි පාබඳු පා ඇති සමීපයේ තැබීමට ද නොයෙයි කෝමදතිබුණේ නොයෙයි නං න උපේති සමීපයේ තැබීමට උපනිධින් න උපේති ඇප වෙමි කොමතිබුණේ පාටි බෝ ගෝ ඇප වෙමි මෙ අපිට සූතය තුළ හම්බිච්චි වචන බැල මෙහෙකරුවාදයෙන් ඔවු අන්න හරි මොකක්ද බතක වා දේ බැල මෙහෙකරුවාදයෙන් පෙළනු ලබන්නේ පෙරනු ලබන්නේ අට්ටීය අට්ටීය මානි අට්ටීයමාන අට්ටීයමා න අට්ටීයමානෝ පෙලනු ලබන්නේ. අට්ටීයමානෝ පෙලනු ලබන්නේ. එන අපිට මේ වගේ වචචන අම්බනා ගිහි බවට යන්නෙමි ්‍රීනායා වත්තිස්සාමි අඩක් පීරණලද උපඩ්ඩුල්ලිිතේහි අසරාවන් පන්සීයක් පංචසතානං අච්චරාසතානං පරවිබඳුපා ඇති කකුට පාදානි සමීපය තැබීමටද නොයෙයි උපනිධං න උපේති බැලමිහෙකරුවාදයෙන් බතකවාදේන පෙළනු ලබන්නේ අට්ටිය මානු මේගේ හරි ලස්සන වචන හම්මුණනා ඉතිං ඒත් අපි හොඳයට මතගේ තියාගන්නට ඕනි නිතර නිත්‍ර සූත්‍රයේ පරිවර්තනය කලාාම හොඳට අපිට පුරුදු පුහුණ වෙනවා ඒවා. තින්න ඒක නිසාපි නන්ද සූත්‍රය කොටස්තුනක් ඇතේ අපේ වීඩියෝ තුනක් ඇසුරෙන් ඔබට පරිවර්තනය කරන්නට යෙතුනා. ඉතිං ඔයත් තුනම හොඳට නිවැරදිව නරබන්න එකො ඔබ පුළුවන්. නිවැරදිව ඒ සූත්‍රයේ පරිවර්තනය කරගන්නට ඒවගේ රචනා සයිලය ඒ සූත්‍රයේ තියන බදගත්කම ඒ විවිධ අවස්ථාවන් අපිට හිතන්න තියෙන පැතිකඩවල් පිළිබඳව අපිට දැනුම ලබාගන්නට පුළුවන් ඔබටත් පුළුවන් මීට එයා ඒ කරම පිළිබඳ තවත් අදනියය කරලා හොයාගන්නට තින්න ඔබහන්සේලා මේ කටයුතු හොඳින් සිද්ධ කරාවී කියන බලාපොරොත්තුවයෙන් පාඩම මෙතරින් නිමාවට පච්චෙන්නෝ සීර්ධනාටම තෙරුවන් සරණයි. සපදානම් දම්මදානන් සියලුතානයන්ට වඩා ධර්මධානය උතුම්බන්නේය යන උතුම්බුදුුවදන පසක් කරමින් පෙරිවෙන් අධ්‍යාපනය ලබනස්හසක් පොdhiිහාමුතුුවන් න්සේලාගේ මෙහිෙන් න්සේලාගේ සහද දරුවන්ගේ තහම් ඇස විවර කරමින්, සම්බුද්ධ ශාසනයේ චරස්थිතිය උදෙසා ධම්මික පෙරේரா ්‍රසිලා පෙරර පදනම මගින් සිදු කරෙන මහු සමාජ සත්කායි පෙරිවෙන් අධ්‍යපයේ